අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල යලිත් කොවිඩ් රෝගීන් සහ මරණ ඉහළට BA5 දරුණු කොවිඩ් ප්‍රභේදය ලංකාවේ තත්වය දරුණු විය හැකි ආචාර්ය ජීවන්දර කියයි යුරෝපයේ පළමු මංකිපොක්ස් මරණය ස්පාඤ්ඤයෙන් රනිල් දළදා මාලිගාවට මහානායක හිමිවරුත් බැහැ දකි ඉන්දන පොලිමක තවත් මරණයක් QR ක්‍රමය සඳුදා සිට උහුලන්න බැරි ජීවන බර ඇදපන් පුල්ලිගොනෝ හපුතල් කන්ද ශ්‍රී ලංකාව ලෝකේ මාධ්‍ය නිදහස අතින් දූෂිත රාජ්‍යයක් මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම 33යි 12 දෙනෙකු ඝාතනයට ගිනි තැබීම් 2යි අද ටෙලිවිකියෙන් හදිසි නීතිය සාමාන්‍ය කටයුතු පාලනයටයි අගමැති දිනේෂ් කියයි ප්‍රථමේ නවදානීය දේශීය පුවත් වෙත ලංකාව තුල පැතිර යමින් පවතින කොවිඩ් වෛරස් ප්‍රභේදය රට තුල දරුණු තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා මේ නිසාම ඉදිරියේදී කොවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ යාමේ අවධානමක් පවතින බවයි ඔහු පවසන්නේ මේ අතර යුරෝපයේ පළමු වඳුරු උණ මරණය වාර්තා වී තිබෙනවා ඒ ස්පාඤ්ඤයෙනුයි ओमिक्रोन BA5 उप प्रभेदय දැනට පවතින වඩාත්ම බෝවන හා ප්‍රතිශක්තිය මගහරින කොවිඩ් වෛරස් ප්‍රභේදයක් බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ අනුව දැනට පවතින BA5 රැල්ල තුළ ශ්‍රී ලංකාවේද රෝහල්ගත වීම තවදුරටත් ඉහළ යා හැකි බවටයි ඔහු අනතුරු අඟවන්නේ මේ හේතුවෙන් නිරන්තරයෙන් මුහුණු ආවරණ පැනදීම රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ඔහු ඉල්ලා සිටිනවා ඊයේදීත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සියය ඉක්මවා වාර්තා වුණා. ඒ රෝගීන් 143 දෙනෙකු ලෙසයි. කොවිඩ් ආසාදිත තවත් මරණ පහක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනේදී. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16553 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හැමුවේ දරුවන් ප්‍රවේශම් කරගන්නා ලෙසයි සෞඛ්‍යංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ වෙන විටත් දරුවන් අතර මේ රෝගී තත්ත්වය පැතිරීමක් අපිට දක්න ලැබෙන නිසා දෙමාපියන්ට වැඩිහිටියන්ට ඉතා ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ දරුවන්ට මේ රෝගී තත්ත්වය වැළඳීම වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම නිසා බොහෝ විට මේ දරුවන් වෙත මේ රෝගය රැගෙන එන්නේ දෙමාපියන් වැඩිහිටියන් එම නිසා ඔබ දෙමාපියන් හා වැඩිහිටියන් විදිහට අර පරණ ආකාරයටම තමන් ආරක්ෂා වෙන්න මේ රෝගී තත්ත්වය තමන්ගේ තවත් කෙනෙකුට බෝ වීම තමන්ගේ ගෙදරට රැගෙන යාම වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්න නම් උගුරේ වේදනාව ඒ වගේම උණ තෙම්බ්‍රිස්සාව मर्दन एनते आरंभ कर ගෝලීය හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මන්කි පොක්ස් හෙවත් වඳුරු උණ රෝගීන් 22763 දෙනෙකු මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ ලෝකයේ රටවල් 78කට අදාළවයි. මේ වන විට අදාළ වෛරසයෙන් පුද්ගලින් 7 දෙනෙකු මියගොස් ඇති අතර එහි ආසන්නතම මරණේ වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙන්. අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ පහක් වාර්තා වී ඇති අතර බ්‍රසීලෙන්ද එක් වඳුරු උණ මරණයක් වාර්තා වී තිබෙනවා. समस्त वंदरु उन आसादितिन अतरिन सियट हत्तावक यूरोपियन वार्तावी अति अतर अमेरिकावेन वार्तावी अति वंदरु उन रोगिन संख्याव सियट 25 ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් බැඳපු දාගෙන ආශිර්වාද ලබා ගත්තා. එමෙන්ම එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු අස්කිරි මහනාහිමිවරුන්ද බැහැ දැක උන්වහන්සේලාගේ ආශිර්වාදද ලබාගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ ඓතිහාසික මහනුවරට පැමිණියා. ඒ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහායි. මහනුවරට පැමිණි ජනාධිපතිවරයා දළදා මාලිගාව ඉදිරිපිට දී පිළිගත්තේ මහනුවර මහනගර සභාවේ නගරාධිපති කේසර සේනානායකයි. අනතුරුව මාලිගාවට පිවිසීමට පෙර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිවරයා නිල වශයෙන් පිළිගත්තා. දන්ත දාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමරු පොතෙහි සටහනක්ද තැබුවා. මෙම අවස්ථාවට සතර මහා දේවාලයන්හි බස්නායක නිලමෙවරුන් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල දිලුම් අමුණුගම සහ පාලිත රංගබණ්ඩාර නවීන් දිසානායක ඇතුළු පිරිසක් සහභාගී වුණා.
මෙතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පසුරුවේ මල්වතු සහ අස්කිරි මහනා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මෙතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවර ජනාධිපති මන්දිරයේ සිට අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. සමහරු කියනවා පෙළපාලි දානවා කියලා රනිල් ගෙදර යන්න කියලා. මම කියනවා කරුණාකරලා ඒක කරන්න එපා. මට යන්න ගියක් නැහැ. ඔයගොල්ලෝ ලෑස්ති නම් විශාල සෙනඟක් ගේන්න මාස 6කට මම ගෙදර හදලා දෙන්න. මගේ ගෙදර හදලා මං ගියෙන් පස්සේ ගෙදර පහු කරලා යන රනිල් ගෙදර යන්න කියලා. නැත්තම් වැඩක් නැහැ නේ ගෙදර යන්න නැති මිනිහට ගෙදර යන්න කියලා. නිකන් කාලේ නාස්ති කරන එකක් නේ. එදා කරන වැඩ කටු නැති වෙන එකක් නේ. එහෙන් දෙක එකක් ගම හදන්න නැත්තම් මම ගෙදර හදන්න. ඒත් රනිල් ගෙදර යන්න කියලා කියන්නේ පො. ඉතින් අපි ඉන්නේ පරණ දේශපාලනේ. සම්ප්‍රදායික. මෙයාට ඇඟිල්ල දික් කරනවා, අරයට ඇඟිල්ල දික් කරනවා, අරයට ඇඟිල්ල දික් කරනවා, මෙයාට ඇඟිල්ල දික් කරනවා. හරි. මේකෙන් උද්දමනේ අඩු වෙනවද? මේ තරුණයෝ ඉස්සෙල්ලාම අරගල භූමියට ආවේ මේ රටේ ප්‍රතිසංස්කරණ ඌමනයි කියලා. ඒ ගැන මට කිසිම විවාදයක් නැහැ. ඒක වෙනත් අය අරගෙන විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයට යොමු කරා. ඒත් මෙතන මේ තරුණයෝ ආවේ ඒ ටික ඌමනයි. අපි කොහොමද අපේ ගම්මාන දියුණු කරන්නේ? එහෙන් මෙහෙන් සල්ලි ගත්තා කියලා හිතන්නේ ප්‍රශ්න ඉවරයි කියලා. අපේ ණය බරතාව වැඩි වෙලා තියෙනවා. අපි කොහොමද මේ ණය ගෙවන්නේ? මොකද අපි මෙතන මේ වැඩ කටයුත්ත බාරගත්තේ නැත්නම් අභියෝගකාර නැත්නම් මේ රට නැති වෙනවා. ඊළඟ පරම්පරාව අපිට ශාප කරනවා. අපි වැටෙනවද නැගිටිනවද කියන එක අද අපිට තියෙන අභියෝගය. අපි අලුතෙන් හිතලා ඉස්සරහට යන්න ඕනේ. අපේ පළවෙනි යුතුකම නීතිය සාමය ආරක්ෂා කරන්න. කොයි පක්ෂේ වුණත් මං කිසි දවසක ගෙවල් පුච්චන වැඩසටහනකට ගිනි තියෙන වැඩසටහන එකඟ වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් අපේ විවිධ මත තිබුණට ඒ නිසා අපේ මිත්‍රකම නැති කරන්න උවමනන්නේ. අද ගමේ හිස් මේ සියලු දෙනාම පොදු යන පෙරමුණෙන් වුණත් එක්සත් ජාතික පක්ෂයෙන් වුණත් නිශ්ශබ්ද වෙලා ඉන්නේ. ඇයි නිශ්ශබ්ද වෙන ආණ්ඩු බලය අපේ අතේනේ? ඇයි කතා කරන්නේ නැත්තේ? අපි එකතු වෙලා මේ පණිවිඩය දෙමු. මේ රටේ ප්‍රශ්න විසඳන්න හොඳම එක සර්ව පාක්ෂික ආණ්ඩුව. ඒක සියලු දෙනාම පිළිගන්න එක. කවුරුත් ඒ ගැන වාද කරන්නේ නැහැ. කොළඹ සමහර දේශපාලන නායකයින් වාද කරයි, ගමේ ඒක නැහැ. ඔබ සියලු දෙනාම ගිය මෑයි 9 ඉඳන් වින්දේ දුක මම දන්නවා. සමහරගේ ගෙවල් නැති වුණා, සමහරට ගමෙන් යන්න වුණා, විශාල තර්ජන තිබුණා. කතා කළා කිව්වා ඔබ සියලු දෙනාම මරලා දානවා කියලා. ඒ කාලේ ඉවරයි දැන්. අපි බලමු එකට එකතු වෙන්න. දැන් මම කියන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්, කොංග්‍රස් එකේ මන්ත්‍රීවරුන් බැරිද අපි ඒගොල්ලෝ තරන් එන්න? මේක පුරවමු. මේක මේ එක්සත් ජාතික පක්ෂයටයි පොදු ජන පෙරමුණට සීමා කරන්න වැඩක් නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවට මුවාවී ජනපති රනිල් මර්ධනකාරී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීමේ සූදානමක් පවතින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. පවත්නා අර්බුදයට විසඳුම් වශයෙන් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාම ඉල්ලා හිටින්නේ අවංක රට වෙනුවෙන් කැපවුණු දේශපාලන ස්ථාවරයක් සහිත ආණ්ඩුවක්. නමුත් මහජන අපේක්ෂාවන් අනුව එවන් ආණ්ඩුවක් පිහිටවන්නට හෝ පවත්වාගෙන යන්නට එවන් ආණ්ඩුවක් සඳහා වූ පසුබිමක් හදන්න වර්තමාන පාලනයේ බලය අල්ලාගෙන ඉන්න කිසි කෙනෙක් සූදානම් නැති බව ඉතාමත් පැහැදිලියි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ලිපි මගින් ඉල්ලා සිටිනවා ඒ පක්ෂවලට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න එන්න කියලා. නමුත් ඒ අතර මහජන උද්ඝෝෂණ සිදු කළ ඒ කණ්ඩායම්වලට එරෙහි මර්ධනයක්, දැඩි මර්ධනයක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. එතකොට මේ හදන්නේ සර්වපාක්ෂික කියන අදහස අවභාවිතා කරමින් මර්ධනය කරන්නද? මහජනතාව ඉදිරිපත් වෙලා කිව්වේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකමට ඕනේ කියලා නෙවෙයි, එපමණකුත් නෙවෙයි, පවත්නා රජයේ කිසිදු වගකිව යුත්තේ දේශපාලන අධිකාරියේ කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතා විරෝධයක් පැන නැගලා තියෙනවා. ජනතාවගේ විරෝධයේ යටතේ තමයි අද ඉන්න මේ ආණ්ඩුවේ සියලුම වගකියුත්තු බලය බලහත්කාරයෙන් හඳවාගෙන තියෙන්නේ. එවන් තත්ත්වයක් යටතේ අපට පේන දේ තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන අදහස අවභාවිතා කිරීමේ ප්‍රයත්නයක් තියෙනවා වත්මන් ජනාධිපතිවරයා සිත් තුළ. එළඹෙන පළවනදා සිට දින 3ක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දායි පාසල් පැවැත්වීමට තීරණය කර ඇත්තේ. මේ අතර QR ක්‍රමයට අනුව ඉන්ධන බෙදාහැරීම අනිද්දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි. රට තුළ පවතින ඉන්ධන ගැටලුවත් සමග ප්‍රවාහන ක්ෂේත්‍රයේද බිඳ වැටී තිබෙනවා. ඒ හේතුවෙන් පසුගියදා රජයේ හා රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ. කෙසේ වෙතත් එළඹෙන පළවනදා සිට දිවයිනේ
සියලු රජයේ හා රජයේ අනුමත පාසල් පෙර පැවැත්වූ ආකාරයටම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. පාසල් සතියකට දින තුනක් පමණක් පැවැත්වෙනවා. ඒ සඳුදා අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවලදී. සෙසු දින දෙක නිවෙස්ගත මාර්ග අධ්‍යයනයට දරුවන් යොමු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලා සිටින්නේ. QR ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීම අනිද්දා සිට දිවයින පුරා ආරම්භ කිරීමට නියමිතයි. එෙහිදී අවසන් ඉලක්කම් මත පදනම් වූ අංක තහඩු ක්‍රමය, ටෝකන් සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනිකුත් ක්‍රමවේද මින් ඉදිරියට වළංගු නොවන අතර QR කේතය සහ කෝටා ක්‍රමය ආදේශ කරනු ලබන බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ. QR ක්‍රමවේදයට අනුගත වූ ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදා හැරීමට ප්‍රමුඛත්වය දෙනු ලබනවා. ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හරින ලද ඉන්ධන තොගවලින් QR කේතය භාවිත කර ඉන්ධන නිකුත් කිරීම නිරීක්ෂණය කර එම බෙදා හැරීම් ඉදිරියේදී සිදු කරනු ලබන බවද බලශක්ති අමාත්‍යාංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. චැසි අංකය සමග ලියාපදිංචි වීමට නොහැකි රථවාහන භාවිත කරන්නන්ට හෙට සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැකි. සියලුම ත්‍රීරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල නම් කර ලබා දිය යුතු අතර ඒ අනුව ඉදිරියේදී එම පිරවුම්හල් වලින් ඉන්ධන ලබා දීමට කටයුතු කරන ලබනවා. විදුලි ජනක යන්ත්‍ර, උද්‍යාන උපකරණ, යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිතා කරන්නන්ට අවශ්‍ය ඉන්ධන වර්ගය, සතිපතා ඉන්ධන අවශ්‍යතාවය සහ ඔවුන් ඉන්ධන ලබා ගැනීමට බලාපොරොත්තු වන පිරවුම්හල තෝරාගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වන ලෙසටයි බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලා සිටින්නේ. රථවාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග එම සියලුම රථවාහන ලියාපදිංචි කර හැකි. පොදු ප්‍රවාහනයට ප්‍රමුඛත්වයක් ලබා දෙනු ලබන අතර එෙහිදී බස් රථ සඳහා ඉන්ධන කෝටාව ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ වලින් ලබා දී වෙන් කරනු ලබන්නේ මාර්ග බලපත්‍රය සහ ධාවනයේ පවතින කිලෝමීටර් ගණන අනුව තීරණය කරනු ලබන කෝටාවක් අනුවයි. එම අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය එම ඩිපෝ සහ හඳුනාගත් ඉන්ධන පිරවුම්හල් වලින් නිකුත් කරනු ලබනවා. සියලුම ඉන්ධන පිරවුම්හල් වල ගිලන් රථ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන අතර ඔවුන්ගේ වාහනවලට ඉන්ධන සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින ඉන්ධන ප්‍රමාණය ලබා දෙනු ලබනවා. ඒ අනුව QR ක්‍රමයට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් මෙහිදී QR ක්‍රමය පිළිබඳව ජනතාවගෙන් ලැබුණු යෝජනා, පැමිණිලි හා තාක්ෂණික ගැටලු පිළිබඳවයි සාකච්ඡා වී ඇත්තේ. මේ අතර දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1190 962 සඳහා QR පද්ධතිය ඇතුළත් කිරීමටයි බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ. එලෙස QR පද්ධතිය භාවිත කළ වැඩිම ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව ඊයේ වාර්තා වී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා. අදත් QR ක්‍රමය යටතේ ප්‍රදේශ කිහිපයකම ඉන්ධන බෙදා හැරීම සිදු කෙරුණා. කෙසේ වෙතත් මේ QR ක්‍රමය නිසා ඇතැම් ප්‍රදේශවල ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. සමහර උදවිය ඉන්නවා එක අංකයක් රෙජිස්ටර් කරලා එයාට අදාළ QR කෝඩ් එක අරගෙන ආපහු වෙන එකක් දාගෙන අපි ගාවට මේක අරන්. මේ අතර බණ්ඩාරගම ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන හලේ අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු තුවාල් ලබා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර ඉන්ධනහල් අසර නීති විරෝධී හා කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් පිරිසක් පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. හුංගම, යක්කල, හිඟුරක්ගොඩ, පාදුක්ක, ගල්ගම්මුව, කාත්තඩ්ගුඩි, දුංගල්පිටිය, ඉමදුව, කරන්දෙනිය, කටාන හා පොළොන්නරුව යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවටගෙන ඇත්තේ. ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක රැඳී සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි මොහු මියගොස් ඇත්තේ. එළවලු, මාළු, කිරි, බිත්තර, සහල් පමණක් නෙවෙයි පොල් ගෙඩියක මිලත් උහුලන්න බැරි තත්ත්වයකට පත් වෙලා දරාගන්න බැරි ජීවන බර, බැරි බර කරේ තියන් හපුතලේ කන්ද නගිනවාට වඩා අමාරු තත්ත්වයකට අපේ ජීවිත අද පත් කරලා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හිතුමතේ ඉහළදාන්න වෙළෙන්දන් කටයුතු කරමින් ඉන්නවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල, භූමිතෙල් පෝලිම් වල ජීවිත මහපාරට දියවෙලා යමින් තිබෙනවා. බොහෝ මිනිසුන්ගේ එදිනෙදා රැකියාවන් බිඳ වැටී අවසන්. සහල් 3-5, සීනි තේකොළ, සැමන් අල පරිප්පු කිරිපිටි පමණක් නෙවෙයි සබන් කැටේ ටූත් පේස්ට් එකේ මිලත් දෙගුණ වෙලා. මේ අවාසනාවන්ත තත්ත්වය පාලකීන් බිහිරි අලින් නිසා දැනෙන්නේ නැහැ.
සමහරුන් දරාගන්න බැරි ජීවන බරට විසඳුම ලෙස ජීවිතයට පවා සමුදුන්න අවස්ථා අපට වාර්තා වුණා. දරාගන්න බැරි ජීවන බර ගැන ජනතාව කියන කතාවයි මේ. ගොඩක් අමාරුයි තමයි ජීවිතේ මේ කිරිපිටි එකක් දෙන්න විදිය තත්වයක් උදා වෙලා නැහැ ළමයිට. ගෙදර කහට තමයි ඉතින් හැමෝම බොන්නේ. එළවලුක් එක එක ඔද්දක් හදාගෙන තමයි ගෙදර කන්නේ. පිළිදරින්නම් සුරසැප විඳිනවා අපි දරුවොත් එක්ක ඉතින් මහාමග කන්න බොන්න හොයාගෙන. රාබු 500ක් ගත්ත ඇච්චර. ඔව් අමාරුයි තාත්තේ රස්සාවල් නැහැ. දුන්නොත් කන නැත්තම් නිකන් ඉන්න ඇච්චර තමයි. මො ගන්නව විතරයි සල්ලි මොනා වෙනවද දන්නේ නැහැ. ඒගොල්ලෝ හොඳ සැපර බැබලෙනවා අපි මේ දුක් විඳිනවා. අපිට රජින් දෙන දෙයක් දෙන්නේ නැහැ. ජීමනාවක් දෙන්නේ නැහැ. බඩු ගණන් ඉතින් බඩු ගණන් කියලා මොනා කරන්නද? පාන් කෑල්ලක් කාලා ඔය ජීවත් වෙනවා. එලෝලු එනවා වෙලෙන්දුනේ ගන්න. 800ට එන ටීවිල් එක 2000ක් දීලා ඉන්නේ. හරි අමාරු මේ දවස්වල කරගන්න. තෙල් මිල අඩු කරන්න ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා තියෙන්නේ. මේ ට්‍රාන්ස්පෝර්ට් ඉදන් ගණන් නගින්නේ මේ අලවලා දැක්කම 500 180යි. දැන් මේ ආහන්න කෙනෙක් නැහැ. බොම්බයි ලුණු කෑවද අල කෑවද දැන් සැපද කියලා ආහන්න අපිට මයිනෙකුත් නැතුව ඉන්නේ. ඒකෙන්ද ජනතාවට වාම සාන දෙන්න කියන එකයි මං ඉල්ලන්නේ. දවසේ වීදමට මොනාරි අම්බ කරගෙන යන්න ඕනේ මත්තු. මාසෙට 35යි පඩිය. ආණ්ඩෝ යන්න ඕනේ මත්තු. මේ රණි මාතේට හරියන්නේ නැහැ වගේ මන්ට පේන්නේ ඉතින්. වෙනස් වෙනවා නම් ඔය ඔක්කොම සෙට් එකම වෙනස් වෙන්න ඕන. කැකුළුනම් කන්න බෑ අනිත්‍ය කොහොමද දන්නේ නැද්ද? මිනිස්සු කොහොම කනවද? අපිත් මේ කොයි හරි පිට රටද දුවලා යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක රණිල් මාතේට යන්න ඕනේ අපිට. මිනිසුන්ට සල්ලි නැහැ බඩු ගන්න. හරියන්නේ නැහැ හරියන්නේ නැහැ. ඔක්කොම එකයි කියලා මම නම් හිතනවා. සත්‍ය වසන් කිරීම තරම් අපරාධයක් තවත් නැහැ කියලා සුප්‍රසිද්ධ කියමනක් තියෙනවා. රටක ජනමාධ්‍යක ප්‍රධානතම වගකීම සත්‍ය හෙළිදරව් කිරීම. සියත මාධ්‍ය ආයතනයට ගිනි තබා අදට වසර 12ක් සපිරෙනවා. රටක් පවතින කොළුණු හතරෙන් එකක් ජනමාධ්‍ය. අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ සිදු වූ එකදු ජනමාධ්‍යවේදී ඝාතනයකට හෝ ගිනි තැබීමකට අදාළව අද වන තෙක් නීතිය ක්‍රියාත්මක වී නැහැ. සත්‍ය වසන් කිරීම තරම් අපරාධයක් තවත් නැත කියලා ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. රටක ජනමාධ්‍යයක ප්‍රධානතම වගකීම සත්‍ය හෙළිදරව් කිරීම. සියත මාධ්‍ය ආයතනයට ගිනි තබා අදට වසර 12ක් පිරෙනවා. රටක් පවතින කුළුණු හතරෙන් එකක් ජනමාධ්‍ය. අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ සිදු වූ එකදු ජනමාධ්‍යවේදී ඝාතනයකට හෝ ගිනි තැබීමකට අදාළව කවදාවත් නීතිය ක්‍රියාත්මක වී නැහැ. අත්අඩංගුවට ගත්ත කෙනෙකුත් නැහැ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණයේ සහ ජනමාධ්‍ය කියන කුළුණු හතර මත තමයි රටක් පවතින බව විශ්වාස කරන්නේ. එසේම ජනමාධ්‍යක ප්‍රධානතම වගකීම සත්‍ය හෙළිදරව් කිරීම. සත්‍ය හෙළිදරව් කිරීමේදී බොහෝ ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට ඍජු සහ වක්‍ර තර්ජනයන්ට එදාසේම අදත් හෙටත් මුහුණ දීමට සිදුවනවාමයි. සත්‍ය හෙළිදරව් වීම බොහෝ විට දිරවන්නේ නැත්තේ විධායකයට සහ ව්‍යවස්ථාදායකයටයි. අපේ රටේ නම් විධායකය යනු ජනාධිපති, ව්‍යවස්ථාදායකය කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225. සත්‍ය හෙළිදරව් වීම වැළැක් වීම සඳහා බොහෝ විට විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ ආශිර්වාද ඇතිව ඍජු මර්ධනීය ක්‍රියාත්මකයි. පැහැරගෙන යාම, මරා දැමීම, අතුරුදහන් කිරීම සේම මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම ඒ අතර ප්‍රධානයි. ආසියාවේ එවැනි අපරාධ ඉතිහාසයක් ඇති භයානකම රට ශ්‍රී ලංකාවයි. අපේ රට තුළ බ්‍රිතාන්‍ය පාලන අවධියේදී පවා විවිධ ජාත්‍යන්තර සම්මුතින් ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒ මාධ්‍ය නිදහස සඳහා. යම් ප්‍රමාණයකට හෝ එකල මාධ්‍ය නිදහස ක්‍රියාත්මක වුණා. නමුත් අප ජන රජයක් වූදා සිට මාධ්‍ය නිදහස අභියෝගයට ලක්වන්නට වුණා. ඉතිහාසයේ ඈතට යනකොට වෛද්‍ය වික්‍රමසිංහගේ ජනශක්තිය පුවත්පත තහනම් කිරීම දක්නට ලැබෙනවා. එසේමයි 1968 දී ඇත්ත පුවත්පතට සාපරාදී චෝදනා එල්ල කිරීම තවත් එක් අවස්ථාවක්. 1947 දී නිදහස පුවත්පතේ කර්තෘ සෝමවීර චන්ද්‍රසිරිව අත්අඩංගුවට ගැනීම වැනි අවස්ථා ගණනාවක් අපේ රටේ මාධ්‍ය මර්ධන ඉතිහාසය තුළ දක්නට ලැබෙනවා. ජනමාධ්‍යවේදය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රට තුළ ශක්තිමත් නීති ධාරාවකින් ව්‍යවස්ථාපිතව තිබෙනවා. ඒක ඇත්ත. නමුත් ප්‍රායෝගික තලයේදී මේ යථාර්ථයක් නෙවෙයි. 2005, 2010 මෙන්න මේ කියන කාලයේ
පමණක් මාධ්‍යවේදීන් 33 දෙනෙකුව අතුරුදහන් කරපු රටක් මේක. මාධ්‍යවේදීන් 12 දෙනෙකුට ජීවිත අහිමි කරපු රටක්. ලසන්ත වික්‍රමතුංග, සේම ප්‍රගීත් එක්නැලි ගොඩත් ඒ අතර ප්‍රමුඛයි. ඒ වගේමයි 2010 ජූලි 30 අප සියත ආයතනයට ගිනි තබනු ලැබුවා. ඒ අලුයම 1:30ට පමණ එල්ල වූ එම මැර ප්‍රහාරය සහ ගිනි තැබීම සඳහා ආයුධ සන්නද්ධ පිරිසක් එක් වුණා. සියත පිහිටලා තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයක. අරලියගහ මන්දිරයේ, ගංගාරාම විහාරස්ථානයේ, ලංකාදීප විජය පුවත්පත් ආයතනයේ සහ මොබිඩෙල් ප්‍රධාන කාර්යාලයත් මේ අප සීමාවේ පිහිටලා තිබෙනවා. එවන් අධි ආරක්ෂිත කලාපයකට ඇතුළු වී පහරදී ගිනි තැබූ කිසිවෙකුවත් අද වෙනකන් අත්අඩංගුවටගෙන නැහැ. සිරස මාධ්‍ය ආයතනයටත් එවැනිම මැර ප්‍රහාරයක් එල්ල වුණා ඒ 2009 ජනවාරියේදී. එදා සියත අප මාධ්‍ය ආයතනයේ සතුව තිබූ රුපියල් කෝටි ගණනක උපකරණ ඒ ගිනි තැබීමෙන් විනාශ වුණා. අප ආයතනය නාලිකා 6කින් සමන්විතයි. සියත ටීවී, සියත FM, ස්ටාර් තමිල් ටීවී සහ FM ඉංග්‍රීසි මාධ්‍ය ගුවන්විදුලි නාලිකා ලෙස කිස් FM සහ රියල් රේඩියෝ ක්‍රියාත්මකයි. මේ සියලු දෙවල විකාශ කටයුතු ඇන හිටියා. අතිශය දැඩි උත්සාහයක් දරමින් සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයත් කාර්ය මණ්ඩලයත් එකවන්ව වැඩ කිරීම තුළ යළි නැගී සිටින්නට හැකි වුණා. පොලිස් සුනකයින්, රස පරීක්ෂකයින්, CID, කොම්පඤ්ඤ වීදිය පොලිසිය තාමත් සියතට ගිනි තැබූ අයව හොයනවා. පුදුමයි නේද? 2005-2010 අවධියේදී මාධ්‍ය නිදහස අතින් ලෝකයේ දූෂිතම රාජ්‍ය බවට ශ්‍රී ලංකාව නම් කෙරුණා. එහිලා ලෝකයේ ප්‍රජාතාන්ත්‍රික රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වුණේ 165 වෙනි ස්ථානය කියලා මතක තබා ගන්න. 2015 යහපාලනයක් ඉල්ලා සිටි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහත්, අද ඉන්න මෛත්‍රීපාල සිරිසේනත් වේදිකා දෙදරන්න කැමර දුන්නා. ඒ ඝාතනය කළ, අතුරුදහන් කළ, පහර දීමට ලක් වූ මාධ්‍යවේදීන් සේම මාධ්‍ය ආයතනද මතක් කරමින් තම යහපාලන රජයක් යටතේ යුක්තියේ ඉටු කරන බවට එදා ඔවුන් සපත වුණා. නමුත් මොන යුක්තියද? කොහොමද රාජපක්ෂලට එරෙහිව යුක්තිය ඉටු කරන්නේ නේද? අතුරු මිතුරු, දම්මති මිතුරු, රාජකපුරු සෙට්ටියෝ සෙට් එක උඩින් හතුරු යටින් මිතුරු නිසා ඒ අයගේ රාජකීය පැලැන්තිය කවදාවත් හිරේ විලංගුවේ වැටෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම සිද්ධ වුණේ යහපාලනයේ හුදු ලේබලයක් බවටම පත් වුණා, සීමා වුණා. කිසිදු අයෙකුට සාධාරණය ඉෂ්ට වුණේ නැහැ. ඉතාම පැහැදිලිව කිව යුත්තක් තිබෙනවා. 2005-2010 මේ කාලයේ එකදු සිද්ධියකට හෝ අදාළව අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ. දැන් මේ දවස්වල අරගලකරුවන්ව, කැරලිකරුවන්ව, පැසිස්ට්වාදී අපරාධකරුවන් බවට පත්කොට ගුවන් යානා තුලදී පවා කුදලගෙන එන්න පුළුවන් අතිශය දක්ෂ පොලිසියක්, රහස් පොලිසියක්, අපරාධ විමර්ශකින් ඉන්න රටක් නේද මේක? 2005-2010 ඉඳලා එකදු අතුරුදහන් වීමකට, ඝාතනයකට, පහර දීමකට, ගිනි තැබීමකට අදාළව අද වෙනකන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් වුණේම අර කුළුණු හතරෙන් භයානකම කුළුණු දෙක වන විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ ජනමාධ්‍යවේදීන් ඝාතනයේ අතුරුදහන් කිරීම සහ මේ ගිනි තැබීම් පිටුපස සිටින නිසා බවට ආයේ අමුතු නිර්වචන අවශ්‍ය නැහැ නේද? දැන් අද වන විට මේ ඍජු මර්ධනයට අමතරව රේටින් මිත්‍යාව හරහාද, වෙළඳ දැන්වීම් බෙදියාම ඔස්සේද මාධ්‍ය මර්ධනයක් වක්‍රව ක්‍රියාත්මක වනවා. ඉතාම ආසන්න ටෙලිවැකියකින් සාක්ෂි සහිතව රේටින් මිත්‍යාව ගැනත් කතා කරන බව කියන්නට කැමතියි. අප මරා දැමුවද, අප නගන හඬ සත්‍ය නම් එය සදාකල් පවතිනු ඇත කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. අංකය 160ක් දක්වා දැවැන්ත වට්ටම්. තව දින එකක් පමණයි. මගහැරීම නිසා කනගාටු වෙන්න එපා. ඉක්මන් කරන්න. ජූලි 31 දක්වා දිවයින පුරා අවාන්ස් එලයිට් සහ අවාන්ස් ප්‍රදර්ශනාගාර වෙතින් පමණයි. හදිසි නීතිය පනවා ඇත්තේ රටේ එදිනදා කටයුතු පාලනය කිරීමට සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. කොස්ගම බොරලුගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව පැවසුවේ.
දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු ඔහුගේ පියාවන දිවංගත පිලිප් ගුණවර්ධනගේ ස්මාරකයට පුෂ්ප පහර දැක්වීම සිදු කළා. ඒ කොස්ගම බොරළුගඩ ප්‍රදේශයේදී. එහිදී මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍යවරයාගෙන් හදිසි නීතිය පිළිබඳව ප්‍රශ්න කළා. අගමැතිතුමා, ඔබතුමාගේ පාසල් මිත්‍රයා ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාට එතුමාගේ දුර කාලය ගෙනියන්න බාධාවක් වුණා කියලා කිව්වා. ඔබතුමාට එහෙම බාධාවක් වෙන එකක් නැද්ද එතුමත් එක්ක? බාධාවක් විය යුතු නැහැ. කවුරුත් පරිත්‍යාගයෙන් කවුරුත් රටගෙන හිටලා වැඩ කළ යුතු නිසා අපි එක එක පක්ෂ ගැන හිටලා වැඩ කිරීමට වඩා මහජනයා උත්තරීතරයි. මහජනයාගේ ජීවිතය අනාගතය සුරක්ෂිත කිරීමට පුළුවන් රටක් කිරීමයි කැපවී සිටි. චෝදනා කරන ඔබතුමාලා හදිසි නීතිය සම්මත කරගත්තේ අරගලය මැඩලීමට කියලා. අටේ එදිනෙදා නීති හා සාමය ආරක්ෂා කිරීමට විනා වෙන කිසි දෙයකට හදිසි නීතිය පාවිච්චි වෙන්නේ නැහැ. සාමකාමී නොවන රටක් සංවර්ධනය වේ යයි අපේක්ෂා කළ නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර නායකත්ව සමුළුව අමතමින්. දශක තුනකට ආසන්න කාලයක් සිවිල් යුද තත්ත්වයක් නිසා බිඳ වැටි තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථික 2009 වසරේ යුද ගැටුම් නිවාම සමග ප්‍රපස්තිමත් වනු ඇතැයි ඇතැම් ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ජාත්‍යන්තර ප්‍රජාව පවා අපේක්ෂා කළා. ඒත් ඔබ හොඳින් දන්නා පරිදි මේ වන විට අපි දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී සිටිනවා. එම අර්බුදය නිසා මතු දේශපාලන අස්ථාවරත්වය සහ ජනජීවිතය අඩාල වීම අපට දරාගත නොහැකි. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ආදිය සපයා ගැනීම පවා දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. ලෝක ආහාර වැඩපිළිවෙල පෙන්වා දෙන ආකාරයට අධික උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන 6.3% පමණ ආහාර ඉගතාවයක් ඇති වෙලා තිබෙනවා. යුද්ධය අවසන් වීමෙන් පසුව මා ඉහතින් සඳහන් කළ කරුණු ස්ථාපනය නොවීමෙන් අර්බුදයක් කරා ගමන් කළ රටක් ශ්‍රී ලංකා උදාහරණයක් බව කණගාටුවෙන් වත් කිව යුතුයි. සාමකාමී නොවන රටක් සංවර්ධනය වෙතැයි අපේක්ෂා කළ නොහැකි. සාමකාමී නොවන භූ දේශපාලනික කලාපයක්ද සංවර්ධනය නොවනවා පමණක් නොව එය ලෝක භූ දේශපාලන යුද න්‍යායපත්‍ර ක්‍රියාවට නැන්වෙන නොමිනිස් දඩබිමක් පමණක් වෙනවා. නොදුරේදීම රංජන් රාමනායකට පූර්ණ නිදහස හිමිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ බන්ධනාගාර ගතව සිටින රංජන් රාමනායකගේ සෝදුක් විමසා බැලීමට අද පැමිණි අවස්ථාවේදී. අද දින අපේ සහෝදර හිතවතා මානව හිතවාදියා රංජන් රාමනායක හමුවන්නට ආවා. ඔහු තාමත්ම සුභවාදී බලාපොරොත්තුවක සිටිනවා. තාමත්ම ඉක්මන් දිනයක ඔහුට පූර්ණ නිදහස ලැබෙයි කියලා. එය අපෙත් මගෙත් අපේ සහෝදර සියලු දෙනාගෙත් මුළුමහත් ලංකාවාසී ජනතාවගෙත් ඒකායන ප්‍රාර්ථනයයි. අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රාර්ථනාව වැඩිකල් යන්නේ නැතුව තාමත්ම නුදුරු දවසකදී අද හෙටම වාගේ එතුමාගේ පූර්ණ නිදහස බිහිවෙයි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. අරගල භූමිය විවිධ දේශපාලන පක්ෂවල අතකොළුවක් බවට පත්වීමේ අවදානමක් ඇති බව සර්වපාක්ෂික අරගලකරුවන් පවසනවා. මේ අතර ආදරේ අරගලයට අදට දින 113යි. ගලුමුතර නිර්පාක්ෂික නිරායුත තරුණ අරගලයට අදට දින 113යි. ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් ගලුමුතර අරගලකරුවන් තවදුරටත් සිය විරෝධය ආණ්ඩුවට එරෙහිව පළ කරමින් සිටිනවා. මේ අතර ජනාධිපතිවරයාට හිමි දජය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු අගෝස්තු මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි මෙම සැකකරු ඊයේ පොලිසියට බහර වී තිබුණා. ඉකුත් 9 වනදා අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබූ ජනාධිපතිවරයාගේ දජය සොරකම් කර එය ඇඳ ඇතිරිල්ලක් වශයෙන් භාවිත කරන වීඩියෝවක්ද සැකකරු විසින් සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණා. ඒ ඔස්සේ සිදු කළ පරීක්ෂණයකින් අනතුරුවයි පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ. මේ අතර වෘත්ති සමිති මෙන්ම සිවිල් සංවිධාන සහ ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් අතර එකගතාවයක් අත්සන් කිරීම අද කොළඹ මහජන පුස්තකාලයේදී සිදු කෙරුණා. මර්ධනයට එරෙහිවයි මෙම එකගතාවයට එළඹී ඇත්තේ. මෙම අවස්ථාවට දේශපාලඥයින් පිරිසක් ද එක්වුණා. මර්ධනයට එරෙහිව සංකේතාත්මක ජාතික විරෝධතා දිනයකට යන්න පුළුවන් නම් හොඳයි කියන අදහස තියෙනවා. ජන අරගලයට සම්බන්ධ වෙච්ච කිසිදු කෙනෙක් අත්අඩංගුවට ගන්න මේ පාලකයන්ට අයිතියක් නැහැ. තමන් පිළ ප්‍රශ්න වලට එරෙහිව පාරට ආපු මිනිසුන්ට තමයි දැන් ගාලා බල පාරටාවේ වැරදී කියලා මර්ධනය කරන්නේ. ඒ නිසා අපි ඒ සුළුතරයට ඒ මර්ධනය කරන්න ඉඩ දෙන්නේ නැරකයි. ඒ නිසා මර්ධනය වගේම
මර්ධනය කරන මර්ධනයට උඩගිනි දෙන මේ දූෂිත මේ වංචනික මේ ඩීල් පාර්ලිමේන්තුවට එරෙහිවත් අපි සටනක් පෙරටගත යුතුමයි. රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවටපත් පවුල් සහ ප්‍රජාවන් වෙත හදිසි සහන බෙදා දීමේ අරමුණින් ආරම්භ කළ මනුදම් මෙහෙවර තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඩයලොග් ආසියාටා PLC, මාස් හෝල්ඩිංස්, හේමාස් හෝල්ඩිංස් PLC, CBL සමූහය, සිටි බැංකුව, සන්ෂයින්ස් හෝල්ඩිංස්, හුවාවේ ටෙක්නොලොජීස් ලංකා සමාගම, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම මනුදම් මෙහෙවර හදිසි සහන සැපීමේ වැඩසටහන මගින් දිවයිනපුරා පවුල් ලක්ෂ දෙකකට වැඩි පිරිසකට හදිසි සහන සැලසීමට නියමිතයි. මෙවන විට දිස්ත්‍රික්ක 25 පුරාම හදිසි සහන බෙදා හැරමින් පවතින අතර මෙදක්වා අවශ්‍යතා සහිත පවුල් 90,000කටත් වැඩි සංඛ්‍යාවකට ආධාර ලබා දී තිබෙනවා. රට තුල පවතින දැඩි ආර්ථික අර්බුද තත්ත්වයේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් අවසන්. මේ හේතුවෙන් ජනතාව සිටින්නේ දැඩි පීඩනයක. ඒ නිසාම පවතින ආර්ථික අර්බුදයේ හේතුවෙන් පීඩාවට පත්වී සිටින අපේම අසරණ ජනතාව වෙනුවෙන් සහන සලසා දීම සඳහා ආරම්භ කෙරුණු ඩයලොග් මනුදම් මෙහෙවර දිවයිනපුරා ක්‍රියාත්මකයි. එලෙස ක්‍රියාත්මක මනුදම් මෙහෙවරේ තවත් එක් වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේදී. ඇත්තටම මේ දුප්පත් මනුස්සයන්ට මේම කරන එක පින් සිද්ධ වෙනවා. මේ වගේ අදිසි කරදර මොහොතේ අපි නැති පරි මේ දුප්පත් කුලි වැඩ කරන මිනිස්සුන්ට මේ වගේ අවස්ථාවේ බලල විදිය ලොකු පිනක්. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම. සියතු රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.